සරණයි සැදැහැති සුපින්වත් ඔබ සැමට. සැදෑවත්න සසරින් නෙතරවන්නට වැරදරණ සුවහසක් ලෝවැසි සත්ව්‍යයා වෙනුවෙන් හැමහිත සුව පිණස නිර්මාණය වූ ජාතියේ බොදුනාලිකාව බෞති්‍යයාරූපවාහිණස්සේ සෑම බ්‍රහස්පතින්දාදිනයකම සදැහැති ඔබෙන වෙන් සන්න විහෙදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එෙක් දයිකත්ව සද්ධර්ම දේශනාවක් සමාරම්භ කරන්නටයි මේ සූධහනව. සුපුරදු පරිදි දේශනාව පැවත්වීම සඳහා මේ උතු මූ කේද්‍රස්ථානයට වැඩමවා වැඩ සිටින, කහපොල ශ්‍රීස් සදධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවකාරාමය යන ඔබය විහාරාදීපති කම්මට්ඨානාච්චාර්ය පූජනීය තපෝවනේ අරිය දජ, ගෞරවනය පින්වත්වාමින් වහන්සේ අප හැමඳනාමෙක්ව සාධනාධ පාත්වමින් දම් සභහමන්ඩ පේවිත පිළිගනිහෝ. සාධූ සාධහෝ සාධෝ. සැදැවත්න මේ උතුමූ සද්ධර්ම දේශනාව සඳහා අද දයිකත්වයගෙන කටයුතු කරනවා, පාදුක්ක මාතික මාතා භික්‍ෂුණ ආරාමවාසී, දෙනිපිටේ සුමේදා මෙිහිින් වහන්සේ ඇතුළු ආරාමවාසී සියළුම භික්‍ෂූන් වහන්සේලා සහ, සිංහකෝදා ගොඩ මහතා ඇතුළු ඥාතිහිත මිත්‍රාදීින් සහ දෙනිපිටියේ නන්ද සමරවික්‍ර මහත්මය ඇතුළු දදු දරු පිරිසවිසින්. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්කදං දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දර්සේ නමෝතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි ලංකාවාසීශිලු දෙනාටත් ලොකවාසිීශීලු දෙනාටත් ධර්ම අවබෝධය පිණිස ධර්මදානේ පෙන්කමක් වශයෙන් සිද්ධ කරන ධර්මදේශනාවකට දායකත්වය ගත්තා පාදුක්ක මාතතිික මාත්තා භික්‍ෂණී ආරාමවාසිී දෙනිිපිටියේ සුමේදා මිහිනිින් මහන්සිේ ඇතුළු ආරාමවාසිීසිියලළුම භික්‍ෂණීන් වහන්සේලා සිංහ කෝදාගොඩ මහතා ඇතුළු ඥාතිස් සෑ දෙනිපිටියේ නන්ඳා සමර වික්‍රම මහත්මය ඇතුළු දදු දරු සෑම දෙෙන විසින්. ධර්මදේශනාව සසරින් නිවනෙට මාතෘකාව යටතේ. බෞද්ධ මාත් සිචලහා හරහා විසිරුව හරිනෝ තැ මේ වෙනකොට මෙ ධර්ම දේශනා මාලාවේ කරුණු එකසි අනු දෙකක් දේශනා කලතින් දැන් දේශනා කරන්නේ එකසියානු තුන්ගෙන කරුණ පටිච්ච සෞප්පාදය අංග දො හැන් ගේ ධර්මදේශනා තුනක්ක තියෙනවා අවිද්‍යාව කියන්නේ මකක්ද කියන පැහැදිලි කරලා එට පසු ධර්මදේශනාාවේ තියෙනවා සංස්කාර කියන්නේ මොනාද කියන එක පැහැදිලි කරනා ඊට පසු ධර්මදේශනනාාවතියන විඤ්ඥාන කියන එක මකක්දද කියන එක පැහැදිලි කරන ඉට පස්සේතියන්නේ නාමරූප පිළිබන්දල නාමරූප කියන්නේ මොනාද කියන කාරණයයි අද ධර්ම දශනාවතුලින් පැදිරී කරන්න නාමං්ච රූපංච ලෝකේතියෙන කරුණු සත්‍යෝ කරුණු දෙක පිළි බාද නාමය අභිධර්ම ක්‍රමයෙන් දේශනා කල්ල අ තියෙනව තතාගතයන් වහන්සේ ේදනා සඥා සංකාර විඤ්ඥාන වසයෙන් සූත්‍ර දේශනාතුළ දේශනා කරනව වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වසයන් සනමයක් සිත් පනස් දෙකක් චෛතසික නාමධර්මන්. අසුවනමයක් සිත් කාමාවච්චර පනස්සතරක් මහග්ගත සිත්් විසිහතක් ලෝකොතර සිත්් අටක්. කාමාවච්චර සිත් පනස්සතර හකුසල සිද් දොළහ කහේතුක සිද්ධහටක් කාමශෝන පනස්වතරයි. එ නාමධර්මයන්. සික පනස් දෙකක් දේශනා කල්ලති න එත් නාම ධර්ම හට සබචිත් සාධාරණ හතා පස්ස වේදනා සංඥා චේතනා ජීත ඉන්ද්‍රිය මනසිකාර පස්ස වේදනා ස්ඥා චේතනා ඒකක්ගතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාරය ප්‍රකීරණක හයක් තියෙන විතක්ක විචාර අධිමොක්ක විරිය ප්‍රීති චන්ද අදිි වශය අකුසල්ලචික දාහතරක් විසිහතයි සෝබන චයිසික හ පනසු දෙක් නාමධර්ම දැම එක එක විස්තර කරන්නය නැහැ මොකද විිධර්මය ටිකක් ගැම්ඹුරු තේරුම් ගැන්ටිය කමමාරුයි ඒක නිසා නාමරූප පුළුවන්තරක් සරලබ කියන තේරු ගන්නඩ පුළුවන් පහසු ආකාරයට කියන යම්කිසි කෙනෙක් නාමරූප පිළිබාන්ද නිවැරදදි වදධනගණ්ඩා වශයන ිධර්ම ිටකෙන් ඒටික ගත්තත්කමන්නේ තෙරුගන්න පුළුව නම ධර්ම කියන්නේ මොනවද ඒ කොහොමද හටගන්නන්නේ ඒවැෑ පැවැත්ම කොහොමද එව ආයිශ්‍යය කොහොමදඒවැෑ ක්‍රියාත්මක වීම කොහොමද කියන එක දැනගන්න පුළුව තොර නාම කියන්නේ සිතහා සිතු විඩි වලට. රූපකිවේසාතරමහ ධහතුවා සුද්දශ්්‍රක කලාපේට රූපකිවා. පහස්සුවයෙන් බෙදාගෙන නාම රූප වෙන් කරගන්න හැකි ක්‍රමයක් කියනවා අපේ ශරීරය කොටස් තිස් දෙකට බෙදන්න පුළුවන් දෙතිස් කොුණුප කොට්නාස වසිෙන් කෙස් රූප කෙස් පිළිබන්ඳව මෙනෙහි කලා නෑ යම්සිතකින් සිතනාම පහසෙන් වෙන් කරගන්න පුළන් ලොම් කියන රූප මෙනෙහි කරපු සිත පරක්ෂා කල බලපු සිත නිය කියන්නේ රූප සතරම ගතු සුද්දාශ්්‍රික කලාපයයිී පරිීක්ෂා කරල බලපු සිත නාම. දත් සතරම දතු සුද්දශ්්‍රික කලාපය ඒක බෙදල වේෙන් කල බලපු සිත නාම. හම ස සතරම දහතු හෙව සුද්දශ්්‍රක කලාපයයි ඒ පිළිබඳව දැනගත්ත සිත නාම සිතක්තිනවා රූපතින එවගේ බාහිර ඇසට පේන දේගත්වොත් රූප ඒ පිළිබඳව යම් සිතුවිල්ලක්කාවද නාම කනට හැන යම් සබ්දයක් ඇදද එක රූප සත්‍රමාධාතුන්ගේ නිර්මාණය වෙච්චයකව සබ්දය කියන එක එක රූප සබ්දය පිළිබඳව දැනගත්ත සිත නාම නාසයට දැනෙන්නේ ගන්ඳ සුවන්ද එක සකස්වෙලා තියන්නේ නිර්මාණය වෙලා තියන්නේ සතර මහා දහතු ඒවස් සුද්දශ්්‍රක කලාපය. පිළිබඳව දැනගත්තද සිටන් නම බලන්න කොෙච්චන අමාරුද කියර. දිව සතරමහ ගාතු පිළිබඳව දැනගත්ත සිත නම් බාහිර රස්ය පිළිබඳව දැනගත්ත සිත නාම. සරීරයට දැන පහස සිීතෝෂණ දෙකඒ සතර මහධාතය සුද්දශ්්‍රක කලාපය ඒ පිළිබන්ඳව සිතුවිල්ලක්කාවද නාම මනස නාම. මනසට ගත්ර රූප සබ්ද ගන්ධ රස ස්පර්ස කියන ධර්මතාවයක් නම් එසු දශ්ට්‍ර කලාපහෙමත් රූප. මනසරින් ගත්තේ වන්ද වේදනාවදද සඥාවෙන් හඳුන ගත්තදයද සංස්කාරයවත් බලවච්ච සිතුවිල්ලදද නාට එතන තියන්නේ නාමියයි සිතත් නාම වේදන සඥා සංස්කාරකයනවත් නා වි්ඥානයෙන් නාම නිවනත් නාමධර්මයකටම ඇතුළත් කල්ල තියෙනවා නමධර්මයක් ඇටීට හැබැයි පෙන්නන්න නංක්‍රමයක්නෑ ඇැබ දකින්නට පුළුවා ධර්ම අවබෝධය තුළව නිවන දර්ශනය වෙනවා. දකි එකත් නාම ධර්මයකට මැතුළක් කලති. එහනම් කෙල කියන්නේ සතරමහ දහතු ඒව රූප. මෙනෙහි කරපුසිත බලපුසිත දැක්ක සිත සැම කිය රූප සතරමහ දහතුය සුද්දශ්ක කලාපේ. මෙන හි කර පුසිත න. කරගඩමනාද තියන කලා බල තො බාහිරෙන් ගත්තු රූපගත්තොත් විශේයන සියලුම දේවල් රූප සත්‍රමහදාතු එච්චරයි. එසල් මෙනේ කරන සිත නාම. කනට හැන විශේ තියන යම් සබ්දයක් ඇද එ සියලොම සබ්ද රූප ඒ පිටිබඳව මෙනහි කරන සිතනාම. මේ විස්සේ යම් තැනකද යම් සුගන්ධයක් යම් දුර්ගන්ධයක් එසිල් රූපය සත්‍ර මහහ සුද්දාශ්‍ර කලාටඒ පිළිබඳව දැනගන්න සිීත නම් මෙලෝකදද යම් රසයක් ඇබුල් රස තිත්ත රස පැනිිරස කාට රස ලනුරස යම්රසයක් ඇද එසිල් රූපය සත්‍රමහද දැනගත්ත සිත නම් මේලෝකයම් තැනක යම් සීතලක් ඇදයා මුස්නයක් ඇද විශ් යම් තැන එසි අල් රූප සතම සුද්දශ්ට කලාා දැනගත්ත සිත නාම දැ පැහැදිලි ද නාම රූප කියැන් ෙමනාති කියරා. ඉත්‍ර බලන්නකෝ. තරේම් සිත හඳුන ගංච මොකද බෞද්ධ දර්ශනය බුදුදහමතුලින් යම් දෙයක් අපි බලාපොරොත්වයෙන වන සිතම අඩන්ටෝනය නාමම තමයි වඩන්ට එතකට රූපය ත නාමය නිසා රූපය හට ගන්න දැක කොම දෙසිද වේ මේ නාම රූප දෙක ඕනවුට ප්‍රත්තිය වෙන උපකාර වෙන පිහිට වෙන කොහම දෙවෙන් දැ කර්මහෙවත් සංස්කාරකයන් නාම දරම ඒ කර්මයක් එක්ක බැඳිලේන ප්‍රතිසන්ධ විඤ්ඥානය නමඒකොට ප්‍රසන්ධි විඤ්ඥානය බැසගන්න කොහහි ර කෝම දෙක රූපියක බැසග දමීට ඉස්සලා දේශනාවකතත් පැහැදිලි කරලා ඇති රූපය කිය නෙමකත් රූපය කියන්නේෙ මවගේ ගර්භාෂය සකශ්‍යයන යුක්තානු රූපඒ රූපයක් ඇයි සතරමහ ධාතුන්ටයිතික මටල් දේශනාව සඳනන් කලා නඋත්ම නම රූප විස්තර කිරීමේදී පැහැදිරි කරන්න වෙනවා ඇතුර අපි දාන්නවා දරුව කුස පිලිසිඳ ගන්න ඉස්සලාම රූපයක් අවශයන රූපය කියන යුක්තානුවක් ඒ යුක්ානෝ පිළේල වෙන්න සතරමහ දාතුන්ගේ ඒ කොම ස්ත්‍රී ඩිම්බ පුරෂසක්‍රණු ග ආහාර සතර මහදාාතු එන් මෑනියන්ගේ ශරීරය තුළ නිර්මාණය වෙච්ච ස්ත්‍රිඩිම්බ සතර මහධාතු තාර්ථගත්ත ආහාරත් සතර මහදතු ඒතුළ පියාගේ ශරීරයේ සකස්ෙච්ච එ ස්‍රානු සතමහධාතු ඒදික සංශේචනය වෙන යුක්තානේ සතරමහධාතු සතර මහදාාතු ොඩස් දෙක් සංසේචනය වෙනවා හැෙන සතර හදතු වෙන දෙයක් හදන්නබේ සතර මහදතුත් ඒට කෙනව යුක්තානු කියල.ඒ රූපයක් හැැයි රූපයකට තනෙන් පිහිටන්න බේ රෝපියකට තනියින් පිහිටන්න බේ ඒකෙන් දරුවක් බහි වෙනෝද එහ තවම කදවශ්ච කරන්නේ දරුවක් මේ ලෝකට බි කරන්ට. මේලෝකට දරුවක් බිහිරන්නනම් ප්‍රචාන්ි වි්ඥානයක් ඕෝන නිසා තමයි පි්ච සමුපාදදී ස්‍රතාගතයන් වහන්ස පැහැදිලි කරන්නේ අවි්්‍යාපච්ච සංකාර සංකාරපච්ච වි්ඥාන විඤ්ඥාරපච්චා නාමරූපා එතර විඤ්ඥානයකය ප්‍රතිසන්දිි විඤ්ඥානය ඒක මොකෙන්ද ගත්ති සංකාරවලින් සංකාරකවය මනාටද කුසලා කුසල කර්මවලට ඒ දෙක එකක් ගත්තා අවසාන අවස්ථාව මනසට විඤ්ඥානයට අරමුණු කළේ එක් කුසලා රම්මණයක් ක ඒතුළලත්තමයි ලගන්න විඤ්ඥානය කොක සලාරම්මණය ක ළගිනකු සලාරම්මණය ක ගින ඒ දෙක එකක් ගත්තාවසා අවස්ථාවලි ප්‍රත්සන්දිි විඤ්ඥානය එ ගර්වාාසිය යුක්ඨානුව සකස්සලාතිීන බැස්සා විඤ්ඥාන පච්ච දැ දරු ද්දයි දරුෙද්දාව ිසිඳත දරුවද එන කිය දරුව පිලිසිඳ ගරගෙන කියලා වැරදි. දිික්ටි දරුවක් පිසිඳ ගත්තන සම්මුති වශයෙන් දරුව හැබයි සත්‍ය වශයෙන් දරුවෙක් නෙමෙයි නාම රූප දෙකක් පටන් ගත්තා අ රෝපය යුක්තානේ රෝපය ක්‍රියාව පටන් ගත්තා. එතකං යාට ක්‍රියාත්මක වෙන්න බැ ප්‍රතිසන්දිි විඥාය සම්බන්ධ වෙනතුර අර යුක්තාානය සතරමහා භූතියන්ට සුද්දාස්ශ්‍රික කලාපේට ක්‍රියාත්මක වන්න බෑ ප්‍රසදදි විඥානය නාමය සම්බන්ධ විච්ච ම ක්‍රියාපටන්ගත්ත. එදනේ පටන්ගත්තේ හම කාව නාමරූප දෙක ක්‍රියාවක්. ඇයි නාමරූපදදික ක්‍රියාවට සත්ති සම්බන්ධ කරගත්ත අවිද්‍යවින්ද. මොහ හිද මුලාවෙහින්ද ඇ සමුතිෙන් ගණඩුවනි දරු එක්තම ඉන්න කියර ඇැබැ පරමාර්ථ වයෙන් දකිින් ටෝනි නාම රූපතිකක් පටන්ගත්ති කියර එතුරේ නාමය සය ේදනාව කිය සත්යද සඥාව කියන සතයද සංස්කාරකැන සත්‍යයදද විඤ්ඥාණි කියන සක්තියද වේදනාව කියන ස්පර්ස ප්‍රත්තියෙන් හට ගන්නක් ඒකොම සත්තයක් සංඥාව කියන්නේ තිස්්පර්ස ප්‍රත්ය හට ගන්න එකක් විඤ්ඥානය නාමරූප දෙකට සම්බන්ධ ව වුණහාම එතනගල නාමරූපච්චය විඤ්ාන ගර්භාෂයට විඥ්ඥානය සම්බන්ධ වෙනකං විඥා පච්චා නමරූපා එකන විඤ්ඥානය ප්‍රත්්‍යය වුණ උපකාර වුණ පිහිටවුණ නාමරූප දෙයක වැඩීමට තර නාමරප දෙ එතන නාමරූප දෙක පටන්ගත්ත ක්‍රියාව කිය පටන් ගන්න කොටම එතන විදීමත් තියවා එකලලයකට ඇලනෝ එ අලුත් භවටඇලනවා එක විඳිනවා ඒ වේදනා එ බවේ හඳුනගන්න සංඥා යකිසි බලවත්යනවා සංස්කාර එතකොට එතන තියන වේදනා සඥ්ඥා සංකාරය එක්ක බැඳිච්ච විඤ්ඥානයත නිදලතින් ප්‍රතිසන්ධි විඤ්ඥානයට ආශ්‍යතියෙන් එක චිතක්ෂණයහි එක චිතක්ෂණයයි සංස්කාර කියන නාමධර්මයන්ට තියනෙ එක චිතක්ෂණයයි එක චිතක්ෂණයත් තුළ සංස්කාර කියන කුසලාරම්මන කුසලාරම්මන කියන ඒ නාම ධර්මයන් එක චිතක්ෂයයක් තුළ ඇතිලා නැතිෙනවා ඇැබැ නැතින ප්‍රතිසන්දි ඤ්ඥානයට ප්‍රතිය වෙලා ප්‍රතිසන් විං්ඥානය හදල තමමයා නිරුද්ධ වෙන්න ඒකට ගත වෙන කාලය තපරය ලක්ෂකට බෙදුවත්වට තරයිකෙටි කාලයක් සත්ය ප්‍රතිසන්දිිකන්ඩ කොච්ච ලාලක් චිතක්ෂණය ඒ හඩගන්න චිතක්ෂණය එතකොට ෂනයෙන්න අවසන් ප්‍රරිසන්දිිවිින්ඥාන සම්බන්ධිච ඉවරහි ඒ නාමරූපෝල්ට ප්‍රත්තිේ වෙලාහ නිකන් නිකන නතිෙන චිතක්ෂණය තුළ නැතිවෙන්නේ නාමරූපවලට නාමරූප දෙයක ක්‍රියාවටට සම්බන්ධ ලිබ සම්බන්ධ සැනයෙන් සම්බන්ධ වෙන සම්බන්ධ වෙන ශනයෙන් ශර එතර එත ඉදල පටන්ගත්ති නාමරූප දෙක ක්්‍රියාවය එතකට එතන ඇති වෙන විඳ එතන ඇති වෙන හඳුනා ගැනීම එතන ඇති වෙන සිත බලවත්වීම තම නාම ධර්මතුනක් ඔන්න එතනනිඉදළ පටන් ගත්තා දැන් අර කලලේ තමයි මේ නාමධර්මතු විඤ්ාන තුර මේ නාමධර්ම තුන විඥානයට ප්‍රත්ථේ වෙන ේදනාව සංඥාවට ප්‍රත්තිය වෙන සඥාව සංස්කාරයන්ට ප්‍රත්්‍යය වෙන වේදනා සංඥා සංකාර විඤඥානයට ප්‍රත්තිය වෙන. තෙරෙනද කියන එක ගැඹුරුද්ද. තෙරෙනද සත්්‍යයගේ පහලෙන් නාමරූප දෙයක්ම සත්ත්‍යයක් මෙතර ැහැ කියන එකයි පෙන්න්නන්නේ මොකද අපට අවබෝධ කරගණ්ඩෝනේ නිසත්ව නිච්චීව කියන සභාවය නාම රූපද කත්තියෙන්න්නේ කියන එස්ස භාවය අපිට අවබෝධ කර ගන්නඩෝ එතකොඩ එතන ඉදලා වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන් තුළ විඤ්ඥානයල් ලගනවා ඇ ලාගෙනව කැන ගොඩක් වෙල ඉන්න අනිමක් තක්ෂණය ඇතුළ යිද බිඳවා. දු ඒ වේදනා සඥා සංකාර කියන විඤ්ඥානකන ධර්මතා අර කලය නමට රූපයක්ත් එක්ක බැඳිල තියෙන තැන් නාමරූප දෙකේ ක්‍රියාවක් පටන් ගන්න. දැඟතකොට එතන සත්්‍යයෙක් නෑනීද පුච්චලයෙක් නෑනේද. හැබැයි? ඒ රෝපේ තියෙන වෙනස්කම් ඒ වෙනස්කම් ඇති කරන්නේ කොමති කර්මය එතේ කර්මයේ ස්වභාව අනුව තමයි අර සතර මහා දහතුවන්ගේ වෙනස ඇති කරන්නේ ඒ අභිධර්ම ක්‍රමයෙන් කියනවා කාය දසක වස්තු දසක බහාව දසක දසක කියන්නේ දහයට කායි දස ශරීරය භ න ඒ සතර මහ දහතුන්ගේ දහයක් වෙනස් කරන්න බලයක් තියෙනවා කාට කර්මේට් වස්තු දස්සක හරදේ වස්චයෙන් දහයක් රප කලාප දහයක් වෙනස් කරන්න බලයක් තියෙනවා කායදසක ව භාව දසක ස්ත්‍රීපුරු සභාවෙන් දහයක් වෙනස් කරඩ බලයක් තියෙනවා රූප කලාප තිහාක් වෙනශ කිරීමේ බලයක් තියෙනවා ප්‍රතිසන්දිි වි්ඥා කර්මයත්ක පැටලිලාපු ප්‍රතිසන්දිි විඤානයට දැන්ගතකොට සත්්‍යයෙක්ද කර්ම කල නෑ කර්ම කියන සිතුවිල්ලක් විතරයි සිතුවිල්ක් විතර කර්මය කුස රම්මන කුස ආරම්මණ රම්මය එක සිතුවිල්ලක් විතරයි. එයි එකක් ගත්තා මනසට විඥ්‍යාන ර විං්ාය කියන්නේ සත්‍යයක් චෙලෙ සිතු විල්ලක් විතර ඒවෙල්ෙන් හැද රූප කලාපවල වෙනසක් එතු වට ඒවෙන සැහැදුවේ අර කුසලා රම්ම නකුසලා රම්ම කිය න දෙකේ ස්වභායන්න අනුව තමයි හැදේ එතු වට හැද සත්්‍යයක් පුච්චර නෙමෙයි නම රූප දෙක වෙනසක් එත හොට දැගේ රූපේත් රූප කලාප තිහක් වෙනස් කියරන්න පුා දැ කොහොමදා පි තේරුන් ගන්නේ අවබෝධ කරගන්න අම්ම තාත්තයි ඉන්ද්‍රියන් හොදර සම්පූර්ණයි. අත පය හොඳදවට තියන දරුවන්ග කළය දරවා නැද්ද ලෝක කෞද ඇති කරේ දෙම උපයන්ගේ ජානයෙන් දැතිවුණේ ඒ පැත්තක් විතරේ අ සම්බන්ධ කරලා දුන්න ගර්භාෂය යුක්තානක් වශයෙන් අම්ම ඉතාත්තයි. එදට ඒකට අර කර්මයක්ත් එක්ක බැඳිලාපු විඤ්ඥාණය අරකට වැට නොකොටම දහයක් වෙනස් කරා කායදසක ශරිරෙන් දහයක් වෙනස් කර තින් අතක් මේ මුස්සන්න බෑ කකුලක් උසන්න බෑ කුළ පනනේ ය කකුල් දෙක පණනේ එක කොඳ පණනේ නැද්ද ශරීණෙන් දහයක් වෙනස් කළා එතකොට වෙනස් කරේ නාමධර්මය රූපධර්මය වෙනස් කරාද පැදිිදින නාමධර්ම රපධර්මය වෙනස් කර කියන්නම කක් දෙතුකට කොට බැර දිවච්චන පාවිච්ච. අප එළ මේ අංගවි කළයි. ළමේ කංගවි කළයි. නෑ අ සතර මහ දහතුන්ගේ විකෘතිතාවයක් එක ඇටි කලේ නාම ධර්මය විසින්. සිතුවිලි එනිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අවධානයෙන් ඉන්දෝනය පරිස්සමෙන් ඉන්ඩෝනය කල්පනාවෙන් ඉන්දෝනේ සීරය ගැනෙමී සිත ගැන. තැ ල්පනාව ඉන්ද දන එකක් න න . ඉතර සරරයෙන් දහයක් නැස් කළ. දෑ සන්ද කලා දේශකන සතරමාව දද. තොර අම්මට හිතර යස් පේන මර දාතර යස් පේනෑ දරුවට පේන. එම අම්මට යිදත්තර යස් පේන දරුවට පේන එතු රැස් දෙක විකුරිත්තාවේ කයි දසක. දසක කියනනිහ පටවී ප තිචෝ වායෝ වරණ ගන්ධ රස්ස ඕචාකාය ප්‍රසාදරප චීවිත ඉද්‍රිය.කාය ප්‍රසාදර පකායට අයයිති චීවිත ඉන්ද්‍රිය කර්මය පාලනය ක වලති ජීවිත ඉද්‍රී රූපය කැන කරමය. ඉන්ද්‍රී කියනෙක් ධර්මයන් මාව පෙර දේශන වලක් පැහැදිරි කරා. ඉද්‍රී කියන අධිපති කෞද කර්මය. දැන් එතකොට සත්්‍යයේ පුද්ජලයෙක් වෙනස්රලෙේ ුවද සතරමහා දහතව සුද්දාාශ්්‍රක කලාපය වෙනස කල්ල වද ඒ වෙනස කළේ ඇකර කර්ම කරන පුද්ජලයක්ඉන්නවද නෑ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල් තමයි අ සතර මහා ගහත්ව රූප කලාපවල වෙනස ඇති කල සුද්දාශ්‍රක කලාපේ වෙනස ඇති කළේ පැහැදිනිට. නි හොට මතකතියාගන්න එවැනි දරුවෙක් අංගවිි කළ දරුවෙක මන තම් විකෘතිය දරුවයක් කෙනෙක් දැකොත් අනුකම්පා කරට හිතන්ඩයාගෙමි කර්මය පෙර කර්මයක ප්‍රතිඵාලයක් මයා ුක්තිවි දිින්න්නේ අනේ පව් මේ ධර්මය නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා මෝහයෙන් නිසා මේ දරුවගේ සිත්් දූෂය වුණා පෙරබාවලේ සිද දෂවිය නිසා මයාගමි සතර මහ දහතුයවත් ඒ සුද්දාාශ්‍රක කලාපේ විකෘති භාාවයක් ඇතු ඇවිත්තින. පැදිලි දක් අනිත් වස්තු දසක වස්තුකිවි හරද වස්තුට ද හරද වස්තුව සෑම කෙනෙක්ම එකම වගේද ද හරද වස්තුූ කියැන මොකන් සුද්දශ්්‍ර කලාපේ සතරම හදතුව සුද්දාශ්‍ර කලාපේ හරදදි වස් තිී එ කෙනෙකුගේ හාර්්ට් එක එන මාස තුනකට මාසතුනයි දැකලනති මේ ලඟදිත්්‍යකක් තිබබ ඒ දරුවවා උපදිනොකොටම වර්දවස්තුේ නහාරයක් උප්පති නාහාරයන්නේ ඇතෝට නහර ප්‍රධාන්නනාල හතරක්ති නො නහර තුනයි ඉතියන්නේෙ දරුවට නහරයක් නෑ දැහස්මගනි හරි අපපස්සියෙන් ඩොක්ටස් ලකිවා දරුවට බයි පස්සයක් කරන්නනේ පදිිච දර මාසතුනක් පරිසං කරන්න ිකිවා බෙහෙත් දුන්න මාසතුනක් පරිස්සන් කරා ලෙඩ ිච්චේකට ගෙනනිචාලා මරහලට ගැනිල්ලා බාරදුන්න අසංකරලලා ඔපේෂණක් කරන්න වයිපාර්සක ඔපේෂන් කලා දවස් දෙකයි දරුව මලා එතකොඩේ හරදේවස්තුව නැමතිය සතරමහා දහතුව සුද්දාාශ්‍රක කලාපේයට එඒ සභාාව ඇති කළ දධාන නාලයක් නෑයගේ නාලතුනයි දැමකක්හේතුව පෙරභාාවය කාග හරි පපුෝට එන්න පිේ පසා කරගෙන ගියා නහාරයක් කපාගෙන සමාජය වෙන්න ඇදහෙම දව නහරයක් ක අපාගෙන ගියයි කපාගෙන ගිය නහරෙන් ගලාගෙන ගියල්ලේ නිසා දරුව මලා පෙර භාවේ නට උපදින කොටම එ නහරි නෑ එකොට ඒ දරුවගෙන නැතිවුුණේ සුද්ශ්්‍රක කලාපේ දැ මේ බ දැ මෙයාය එනකොට දශ්‍රක කලාපය හරදවස්තුූ කියනන්නේ එකයි වස්තු දසක කියනන්නේ හයයි පට ව්‍යාපොත්තිය චොවායෝ වර්ණ ගන්ධ රසෝජා කයි දස ශරීරයට යයිති ජීවිත ඉන්ද්‍රී පාලනය කරන්න කර්මය විසින් නහර කපල වේ එතිමට පුච්චලයක අවසානයක් දෙතන තියෙන්නේ අර සුද්දාශ්‍රක කලාපය අවසානයක් දෙතින් සතර මහගතය සුද්දශ්‍රය කලාපය අවසන් කරා එතුොර දරවා අප සමුති වචන පාවිචි කරන දරුවවා මැරුණ කියර එකර මැරුුණ නෑ කාර්මය ප්‍රතිඵල වසයෙන් අර හරදයවස්ති උප්පත්තිය ඇැතිකල් එෙක්්වා අඩු කරලා වස්තු දස තේර නොවද කියන එක පැහැදිනිට. නම රූපදක ක්‍රියාවම පෙන්න්නන්නේ නාම රූප දෙයකක් මොනාදම මේ කරන්න කියෙ නාමි කියන්නේ සිතතා සිද විලි සිතුි විලිවෙෙසින් කරන ම විනාසේ මහා පීඩාව අනිත බව දසක භාවකන ස්ත්‍රී පුරස. තොර සියලොම දෙනම ස්ත්‍රී පුරුෂ භාවයෙන් නිවැරදි විදිහටම ඉද්‍රියන් පහිටල තිනො නපුන්සකයි නැත. ඇයි හෙම ව එතකට සිතුවිල්ල දැ බුදුරජාණ වන්ේ ක පැදිලොම දේශනා කළ යම්කි කාතාවකවෝ පුරුසේ. එතුන්ගෙන සික්ෂාද හඩනවාන ය ස්තීතය ඔප දින්නේ ඒ ආත්ම බව සිය දහස් ගානක් නපලසකය ලබදිර. එතුමට ස්ත්‍රී පුරුෂ භාමී වෙන තර ස්ත්‍රයක් ස්ත්‍රියක් වය හඳුනාගණ තිය ලක්ෂ ස්ත්‍ර භාරප පුරස පුරසක කොසෙන් හඳනා ගන්ඩ තියන බවර පුරෂ භාරප විකෘති කලේ කෞද දහයක් තොට පටව ආපෝ තේචෝවායෝ වරණ ගන්ධ රසෝජා කාය ප්‍රසාධරූප ජීවිත ඉන්ද්‍රිය කර්මය අධිපති ඉන්ද්‍රියන් විකෘති කල්ල එවා නපුස එතර පුච්චලේද පුද්ජනකට වෙච්ච දෙයද සතරමහ ධහතයව සුද්දාාශ්‍ර කලාපිට ච්ච දෙ එට හේතුමකද ය මති සිතුවි ඒයි. තොර විඤ්ඥාන පච්චා නාම රූපා දර රූපේ දැන් ඒස්වභාාවයන් අපට දැනගන්නත් පුළුවන් දැකගන්නත් පුළුවන්. තතාගතයන් වස දේශනා කරන දැනගන්න දැකගන්ට. දැකගඩ තින කර්මය දස් දෙකින් දැනගණඩ ස්වභාවයන් ඇතිර පේන්න දැ ගන්නත් තියනවා. හැබයි ඉස් සභාාවයට ඇතිර ඒස්භාාවය ඇතිකරපුවා ආකාරය සි දැනගන්න දැකගන්න මනසි දැකගත්ත තැන තමයි ප්‍රත්‍යයක්ෂ වෙන්නේ ඔ මේ කර්මයම තමයිම විදිටාව මේ බෙල්ල පැත්තකට හැරිලාවේ මේ කර්මයෙන් ඇද කල පෙන්වාකාට හරි පෙන්න්නනනි සමහර යනකට ඔලු ඇද කල පෙන්න්න ම ඇල කළ ඇද කලා පෙන්න්නන මොකක් දේතුකට ොරු කියන කේලාම් කියන පරු වචන කියන වැඩගරන ඇති හිස් වචන කතාරන ඒගව ඔබහ උපදින ට කතා කරන්න බැක් අංන්න හෙනිත්න වහලම දාලෙවා මකත් දෙ වහුයි කනත් ඇහවා කටත් බැහුවා ඇයි ඔයි දෙක නක කල්පනා කරලා කතා කර බොරු ඇතව අනිත්තායි ඇහුව ොරු එකොල්ලො කන්දකින් ඇහව දැමයාට රු කියත්ේ බොරු හබේදේ තේරෙනවද කියන රೂප සද ති කල්ල න . එන පරිසංකරගණඩනේ මේ නාමේ නිසා රූපයාගේ සභාවයන්න ඇති කරන මද. නාමේ නි රූපියයාගේ සවභාාවය ති කරනවා එන රිසංකරග න ක් නාමේ ව සිතහ සිතු විලී පරිසංකරග න්නඕනනි. ඒ සිතහ සිතු විිලිතමයි තීරුණණ කරනණ ග බවය සතරමහ දහතුන් හැදන ආකාරය තීරණය කරන්නේ මේ භවය සිතුවිි. එනි සතමයි බුදුරජාන්හන්සේ මනෝ සංචේතනාහාරරි කෙලා හාරයක් දේශනා කරහ. මනෝ සංචේතනහාරේ මනස්සේ සකස්සෙන්ාව චේතනාව චේතනාව කියැන කර්මයට. චේතනහා භික්කවේ චේතනාවකිව කර්මයට.ඒ කර්මය විසින් තමයි අර නිර්මාණය කරන්න. එ නිර්මාණික කරණන පුච්චල එක්නෙමයි සතරමහ දාතුන් ගේ ස්භාවයක් නිර්මාණය කර. කතා කරන්න අපට වෙච්ච දෙයක් ඇටිට ඒ සම්මුෘතිය නැැ. එනිසා හොන්දට දැනගන්න හොඳට දැකගන්න එහනම් ඒ රූපයන්ගේ සභාවය අපට පැහැදිිනේ එහනඒ සෑම රූපයකම විකෘතිිතාවයක් ඇත්නම් ඒත් හේතු අක්තිනවා ප්‍රකෘතිිතාවයක් යුක්්තති අයි. ඉන්ද්‍රියන් සම්පූර්ණයි ඇදයක් නෑ කුදයක් නෑ කුදුන එතු වඩ අිෙන විකලාංගනෑ න්ද බුද්ධිකනෑ කංය එහෙනවා කතා කරන්න පුළුවන් ඇස් පේනවා ඇයි ඒකට අදාළ කර්මයයක් කරනේ ඒ සිතුවිලිය හදලනෑ පෙර භවේ. ඒ සිතුවිලි හදලනෑ හදල තියෙන්නේ ෛත්‍රී සාගත සිතුවිලි කරුණාසාගත සිතුවිලි යහපස් සිතුවිලි හොඳ සිතුවිලිය හැදවා අනුවයාගට සපසන ආකාරය පැහැදිලිද කියනිික. මධර්මයන් විසින් රූපධර්මයන් පාලනය කරනවාදන නාමධර්මයන් වින් රූපධර්මයන් පාල හැබැයි රූපධර්මයන්ගේ පිහිටීමනැතුව නාමධර්මයයට නැවත ක්‍රියාත්මක වවෙන්න ත්බේ මේ පංචවෝකාර බවතුල ඒ වෝකාර භවයකනම් ඒ වෝකාරැන එක මාආකාරය භවයක් තියෙන යසං්‍ය තලේ කල්ප පන්සිය කාශතියන අ සංජ තලී තියනෙ රූපකායක් විතරයි තැන නාමයක් නෑ වේදනා සඥා සංකාර විඤ්ඥාන කියෙන එකක් නෑ ඒ රූපකායක් විතරයි තියෙන එතන තියෙන සත්‍ර මහා දහතු අ කර්මයට අනු රූපව සතර මහා දහතුන්ගේ සකස්සීමක් තියෙනවා එතන විඳීමක් මොනාකත්නෑ කල්පමන්සිය ගල් පිළිමයක් වගේ හිටියෙහි මච්චරය. ො සතර නාමස්කන්දය තියෙන තවත නැත් තියෙන අකස අාතන විාන යතනනා ින් ාතන නිවස ාශන තන දේන නාම ධර්මය විතර අනි සෑම තනිකම තියන රූප චර බ්‍රක්්මලෝක කාම ලෝක එසියලොම තැන්ගොල තියන්නේ පංචෝකාර රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන එහන්ගේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියනකොට වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන නාමධර්මය අර සියල මේවා රූපධර්ම දැ වර්තමානය අප හොදරේරු ගන්න පුළන් නාම රූප දෙක සිත විසින් ශර පාලනි කරන සි වි ශරය පාලනය කරය සිතාන කරනවා හැබයි සිතට වැඩ කරන්න බැහ සිත කියන නාමධර්මයක් නාමධර්මයන් විශේ රුපධර්මයන් පාලනය කරනවා ද උදේ පාන්දර අවදිවෙනවන අවදිවෙන්නේ ශරීරයද මනස්සද මනස නිද්‍රාවට ගිල්ල උදේ පාන්දර අවදිවෙනි මනස දැ මනස්ස කියන්නේ නම ධර්මය එතට මනස අවිදි වුණා ද මනසට නැකිටින්ඩ පුුවන් ශරර එහමතියල මනසට නැකටිඩකිකවූ බෑ හැබැ මනස කියන්න ඕනනේ සතර මහ දහතුන්ට හිට ගන්නඩ කිය හරි වාඩි වෙන්ඩ දරි එතකට මකක්ත් දෙතනති නාමධර්මය විශෂන් රූප ධර්මයන් පාලන කරාත් එතට මද නැකට සිතුවිල්ල තොර මනසාවිදිය වුණා ඇතොරඒ සිතුවිල් ලක්කාව නැගටින් නොන නැගිටි කවුද ඇති නාම රූපක වංකරගණඩුකු බලන්ඩු මේ නාම ධර්මයන් මේ රූප ධර්මයන් හෙවන ආකාරය රූප ධර්මයන් ගැන සුද්දස් තරම හදහතු සත්‍යයකොත් මේ පුද්ජලයකුත්ද මේ ජීවයකොත්ේ ම කියලා කැනෙකොත්්වෙේ ඒ සතරම හදහතුන්ගේ පාලනය ගෙනන්නේ අරම සිතු ම් එඒත දැන් දැන් නැකිටල වාාඩි වුණ හනි නැකිට්ට ද ඉර පාස්සේ දැන් අපිට උදේ පාදර මනසේ අදදි වෙලා සාර දැ සාරී ැසයි කියන සතරමා ධාතුනු දැන් ගත්තන ඉරි පාශයෝක දැන් පිරිසිතු කරන්න යන්ඩ සිතක් පහල වෙන ඒ සිතක්න පහලවින් ඇැබේ සිතට අන්ඩබ පිරිසිදුතු කරන්න සතරම දහතු කරන් යන කට විරුම් එකකට. නාමය අනකරන රූපය යනවා සතරම හදහතු යනවා නම නම කිව යඩ කියල එකන සිතත් පහලුන කැන නනාමය ත නාමය අන කලා හැම නමට ඇඩුේ අරංූ දැංගිහිල දතනත්තියන සතරම හදහතුන්ටයිතියවා බුරුසුවත් දත්බෙහිත් ඒව සත්‍ර මදතු. ඒර මොක්ද කියන්නේ නැස්සිත කියනවාද දට්ටික මදී ි කියයා ඒ දට්ටික ොකක්ද මේ සතර මහදාාතු බ්‍රස්්ක මොකක්ද ඒ සතර මහ දත් ිහෙත් මොවාද ඇති සතර මහදාතු සතරමහදාාත ගලනවා හැබැයි කියනේ මම දත්මද්ද මම දත්මැද්දද දත් කියන්නේ සතර මහදහතු සුද්දාාස්ත්‍රික කලාපය බ්‍රස්ක බුරුෂුව කියන්නේ. රමහදස සුද්දාශටික කලාපයයි දත් බෙත් කියන්නේ සුද්දාශටක කලාපයයි. දැම්මකද්ද මොක්ක ඉළුවති තේරුම් ගැන්ට කරන්නෙක් නෑ විින්නකුත්න. කරවන්නේෙකුත්නෑ බිඳවන්නේකුත්නෑ සිතු විලි පහල වෙනවා. අදාලව එතකොට දැඟට පස්සේ රප ලු දස පු්‍රහම මේේ වන්නේ නස විසින් මේදක. නා ධර්ම සින් ේද මේ රූප ධර්මය හව දැට පස්සේ දැෝක ඩියටි ද පහස දැනනවා කුසදිහැන් අපහසුතාවයක් දැ ලැ කුස කියන්න මොකත් මේ ඇතුළේ තිෙන සියලුම ොට සතරමහදහතු සුද්දාශ්්‍රක කලාපය හැබයි දැ ඒ කට්ටියටන්න්න පහසු නිසා එකට අත්තික තව සතරමහ දහතටිය සම්බන්ධ කරන ඒයකක් කතාන්න බොනු ඒේක මන අති. සුද්ධාශ්‍ර කලාපය ඒ ගෙත් ද මේ සතර මහදාහතුන් එක සම්බන්ධ කරනවා දැ සතර මහධතුික ාගත්ත දැන් මේ සතරමහදහතුන්ගේ පාසුතාව නැති කරන්න හැබයි ඒක දැනෙන්නේ මනසට හැබැයි කියන මන්තයකක් බිව්වා කවද ේ සිත බිව්වාද ස සතර ම හධාහතුන්ට සතරම හදහතුන් සම්බන්ධ කල්ල දුන්න මේ පැවැත් මැදගෙනයන් කර්මෙන් හටගන්න රූප කලාපති නො සිතේ ප්‍රවෘතියනුව හටගන්න රූප කලාපති නො සීත උස්නානුව හටගන්න රූප කලාපති නවා ආහරෙන් හටගන්න රූප කලාපතියන. ආහාරය දුන්න ඇත්තම් මේ ඇතුලේ තියන රප කලාප හට ගන්න බේ. එතොර මේ ඇතුලේ තියන සතරම හදහතුනවද රූප කලාබ අ ඒේක සතරම ධාතුනද රූප කලාප ත ඩේ රූප කලාප මේ රූප කලාපත්ක සම්බන්ධ කල දුන්න පෝඩක්ල දග ය ද කෞවද . සතරම දහතුන්ගේ ක්‍රියාවට සහයෝගයක් දුන්නා. පැහැදිලි දමන් කියනවා තේරෙනවද මේ සත්ත්‍යය පුජලේ නෑ කියනෙ කොඔඇත්තන්ගේ සිස්සතන් තුල ජනිත කරන්න මේටි පෙන්නනේ නාම රූප දෙක කරන විකාරේ මේ විකාරයට අපි අහුවිල් ලයින්නේ ඒකයි බුදුරජාන් වන්ස දේශනා කරන්න මේ නාම රූප දෙකේ මිදීමමයි සැප මේක යම් තැනක ක්‍රියාත්මක වෙනව එතන දුකක් මයිතිය නාම රූප දෙක නාමය පැවතුනත් එතන දුක තියන්නේ. එයි? රූපාවිචර ්‍රක්ම ලෝක ඒ සියල ආශි වර වෙන තතින හටයි මනස ගඩ වෙන. අ කල්ප පන්සියක්ත් තියනෙන ඒකෝකාරබා ගල් පිළිමක් වගේ හිටියත් එතන ආවශ්‍ය අවසන් ව නනාමේ එතනා යිසිතු ඉල්ල පහලල අයවා ඒනත් සිතේ පැවත්ම තියන තාකල් දුකම තමයි උරුම වෙන්න ඒනිසාත් තමයි තතාගතයන් වාස දේශනා කරන්නේ මාන මේක තියනෙ දුකේ පැවත්මක් දුකෙන් නිදහස්සෙන් මොද එදැගීට පස්සේති අපි. ැල්ල තේගුත් බිවන් හරි තැඟට පස්සෙ දැන් රාත්‍රියයක්ක් මුල්ලේ ඇදගෙන හිට පැඳුම් පි සුද මාරු කරන්න කෞ්ද කීවේ මාරු කරන්න සිතවිල්ලක්කා මාරුරන්න සිතවිල්ල නැත්ත මාරු කරන්න පුළුවන්දමේද බෑ ඒ සිතුවිල්ල කියන්නේ නාම ධර්මය හැබයි නාමධර්මයට ඇඳම් මාරු කරන්න බේ ක්‍රප දධර්මය ඇඳු මාරු කරන්න. සතරම දහතුව සුද්ධාශ්‍රක ක ලාපයි. තොර සරීරේකයන්නේ සතරමා ධාතුව සුද්ධාශ්්‍රක කලාපයි ඒරූප වස්තරකයන්නේ සතමා දහතු සත්‍රමමා දාතුම පෙරව්වා ැහ්වා හරිත. දැසිතරරි දැසිතු ඉල්ල කයිදර. නැ ඊට පස්සි කියනුම් පස්සාාවට යන්. සිතු ඉල්ල කෙනවද නැති සිට රදරසවට. හතරම දාත්වය දගෙන හ නැග බයිසිකලට හරි වාහනයටට එකත් තියෙන සතරම ගාතු දැන් පැහැදි ලට එකට දවස පුරාම අපි මේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් හේවන වද නැද නැත මම කරන අදස රප්‍රිය නාම ධර්මයශය රප ධර්මයන් හව නිසාම ඉස්සල්ලාම ඇති කරග ඥා තයි රූප පරි්චිද යා සිද දනග න් න නමරප දක්මයි තියනෙ ම මෙතැනින් හට කියනන්නේ නාමරපවල හේතු. මේ පි්ච සමමුපාද ධර්මය අංගදොල්හ එකන්නෙ එකකිෙන්නෙ එකෙන්නෙ දේන කල එතන හට ංකා විතවන විසුදේ මන් කියනවා එකකින්නෙ එකකිෙනෙකට ප්‍රත්්‍යය වෙනනාකාර උපකාර වෙන පිහිටව ව නාආකාරේ ඒඇතුල මේ නාම රූප දෙකේ ක්‍රාව කොමද මොන දියටද සිද් වන න රන. අවසානෝ දෙකමයි පාව නාමත්්‍ය පා රූපය අත්්‍ය පාවෙයි. දසාර තර වෙනවා. ඒතා කල්ල නමරූපදකට ්‍රිය කරන තාකල් නම් රූප දෙක පැටලනවා. කේ පැටලි ලයින ගැටක් ෝක තින අන්තෝ ජට බහිජට ජටායි ජටික්ද තන් ගෝතම පුචා සොයිමං විචටේ ජට ොහමද මේ ගැටේලිහන්නේ උබවවාන්ස දේශ කරන්න කිවා සීලේ පතිට න රෝස ප. චිත්තම් පන් ච භාාව ආතා පින් නිප ෝබි කොස් ටී ට මෙන්න ගැටේලන සීල සමාධ ප්‍රඥ්ඥාව ඒතු ලිින් ටේ හනවා වන්න කිසි මාකාර මේ කල හනම් බෙන මේ පැටිලාතිය නම රූපග මේදික මනිදස්සෙන්න රූපෙන් නිදහස්ස සමහරයි මේ රපය නිදහසටිකල බෙල්ලි වෙලද්දාගන්න එයදන්න මෙසේ තවත්භාවිකට සම්බද්ධය ලකිර දන්නව දන්නවන කියටච කර ගන්නව තේ නොතේන හිද මකරයි ලබාගත්ත මනුසේ චීවිත ටික්ම තේරෙන්නේ ෙල්ල ලදාගන්න ගගේ පයින ගිනිතියා ගන්න එහම කළලා සංසාරම් මිදන්න පුළුවන්දේ දම මේම ආම රූපයදේ නොපැවත්ම තුළල සසරින් මිදන්න පුළලන්ද නාමරූප දෙකේ නොපැවැත්මයි සංසාරෙන් මිදීම කියලා කියන්නේ. එන අපි දවස පුරහම කරන්නේ මේ නාමරූප දෙකට ප්‍රතිකර්ම නෙමීද නාමයට ප්‍රතිකර්ම කරන. ඇක පහසුතාවට පත්වෙන නාමයන්ට පහසුවට වැට කටයුතු කරන්න අපාසුල්ට පත්ති රෝපයන්් පහසයෙන් එන්න ප්‍රතිකර්ම කරන ඒ ප්‍රතිකානු සාර්ථකන දැ උදේ ඒේකබ්බිව අදැටික පපස්තාවයන්න මනසටත් පස්ුතාව යන්නේ හතරම දහතුන්ටත පස්සු වන්නේ බයි තින්තාව පැදිකක්තුනක් පැෑදකක් ඉතිරයන ගොට මොකදද ඇති ඕකන දුකයිකි ඕකන දුකයිකි. ද සාරීරය අරදෙංක. හర సిందుර ప క ల පిරිింద పం కయలకర ම య బి දුకత කత ද වෙ కමති දද වෙලාత. కමత ද කරగడ స్ కడ ల ිරිసుందుරరం పළంక ක දබ द పడමක ద రතිකාక නతపి. ඇතුම් දුර්ගාන් දෙයක් කියන අඇතුම් මාරු කල්ලා අලුත් ඇැඳුන් ඇන්ද තව පෑදක් ඉතර කියලා පොඩ්ඩක් ඇඳු මටික් දි නහයි මෙහෙවල බලට්. මොකන් දෙේලා තියන්නේ පෙරලාලතින්න දුකට. දවස් සෑම වෙලාකොම පෙරලානි දුකට වාඩි වෙලා ඉන්න ෙනනට තාව මොහොතයෙන් හිට ගන්ඩෝනි ඉඩ බෑ පුළුවන්ද. හිටගෙන ඉන්නක පැයක් බලන් පුළුවන්ද කියල බලට ඒ බෑ ඉට පස් ඇවිදිින්න ුවන ඇවිදින්න පාන්න පයක් මොක දෙන්න කියලලා. සතරියවන්ගේ දුක් කියන එකක හහිලතින්නේ. නාම ධර්මයන් රපධර්මයන් මෙහවන. නාම ධර්මයට පහසුවයන රූපධර්මයන් තුලින් පැහැදිලදී දැ නාම රූප දෙක පිළිබඳව පැදිලිද. දැන් එත වට ගෙරයන්නේ කවදද. සතයෙක් මනසිහරන් ගෙදරයන්ෙ පා නාම රූපෙක් නසිහරන් ගෙදරයන් මෙ සිතක්කා සිතු විඩිතියනවා මේ තරමහ දහතතුන් ක්‍රියාවල ති න න ං. මේ හරියාකාරවෝ නොදන්න නිසාමේ ම තුළම පැටලිලායිඉන්නවවා මගේ මනස මම කියන ස්භාවියක පැටලිලායිඉන්නවා මගේ කියන ස්භවියක පැටලිලායිඉන්න මට අයිති කියන ස්භවිියක පැටලිලායින්ව මගේ ආත්මය කියන වැරදි දිට්ටියක පැටලිලායින්න මස නාමරූප දෙකක්තියන්නේ. ඒනම් ධර්මදේශන අවසන් කරන්න. කාලය විල්ලතින දැ පැහදිලිත නාම රූපදය. නිතරම හිතන්ට නිතරම කල්පනා කරන හොඳද හොයන්. සත්‍ය දසත්ය දෙකලා බුදුරජාන් වන්සේ දේශනා කරේ අපට මේවා දැනගන්න දැකගන්න දෙැක ගැනීම තුළ ප්‍රත්්‍යක්ෂ වෙන නමරූප දෙහක් මයිතය ඇයි වන්න කිසි දෙේකට වෙන් කරන්න බැහ. තව ධර්මතාවයක් ලෝක තවත් ධර්මාවයක් අ තින කියෙලා මේ ලෝක කිසි කෙන හුට පෙන්න්න පුළන් කමන්නන්නේ ඒයම් ධර්මයක් පෙන්න්න නොද මේ ධර්මතා දෙක තුළ තුළා එකනාමේඩ තුළත් කරන්න වෙනවා එක රූපේටයට තුළත් කරන්නන කහොන්ඳ ධර්ණ දේශන අවසන් කරන ට කිය දයි් පන්සි කියන්න තිනෙ ආයතන ස්පර්ස වේදනා තන්නා උපාධාන බව චාති තරා මරණ ඒටික කියලා එට පසක ප්‍රත්්‍යය විභාගය කිය න ප්‍රත්ථයකයන්නේ උපකාර වෙන ආකාරය පිහිටවෙන ආකාරය ඒක විභාගකීනවා ඒකංකා විතරන්න විශුද්දීදී. එතු ව තේරෙයි මෙ මොකද්දපි කරන්නේ කරන විිකාරය මොකක්ද කියලා තේරත්

දනි පිටියසුේදාමහින්හසේ සසු ගත ව ජලනි මස දහට වන දිනට දෙවර්ශපූර්ණවීම සහ ජූනි මස විසිහත්ය දිනට යුද දීතිබූ ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කිරීම චි චීවනය නිදුක් නිරෝගිස්වොඉක්මනින් ඉක්මනින්ම වීරය වඩට චත්‍රාර් සත්‍යය ධර්මය අවබෝධ කිරීම දැම පරිිච උපාදය දශනා කල ෝකෙම පෙන්න නාචත්‍රාර සත්්‍යය හගන් ද ැමදා හන් ි පාද තුළ . පින් පැමි ීම සම්බෝධ වි රය ෞද්්‍ය නා ිකාව නිර් ාත පපාතිී දා ති ච් දරනාගම සොලදම වාමන් වහන්සේ පාති දාල ච ප ම ස තුළ. ප හ ග ික්ෂ හන්ස ත් නිවන්ස ප ර් ට ොද රන ගේ ල් ර න් පත් කල ප ෝද කරනවා. ෙත් පර්ත කන ගෞරව දශකයනන් වහසසි ච්ච ත පවාන අය ද ශවාමන් වහන්සේතු මහසංගත්නයට මෙහනිින් වහන්සේලාටහ පින්කම සදා සාග සියල මගගේහි පින්නල තුන්නා උන්ගේ පෞවල්ල සෑම දෙනට නිදුක් රෝගිස්වුව පාර්ථතන කරනවා. රට වැසිලෝ ඇස සසිියලජනාාටත් මේ මොහොතය ඇතිවී ඇති වුවදුර මේ රෝගා බාදම ්‍යාදි දුරවෙලා රෝග ස පත් වය ප්‍රාත් කරනවා ජන රක්ෂ ්‍රර්ත් කරන. මෙ අරමන තමයි අද දවස පින්කම සඳහා න රර න ප්‍රමණ ශක් න නම් සඳන් කළ පල ති ද ති ෙන් අන ෝද සප ම ෙනෙ තායි මන් වයකද තු න ම ැන කියල. ඉදම් මේ ඥති න හෝතු ෙන ගාතන් කිය. ඒගේම සම්බෝධ විහාරය ස බෞද්ධයා ධ නිර් මා ්‍ර පති වදාල ති පුච් ධරනාාගමකු සර දාමස්වාමන් වහන්සේ වගේ ප වද පප ය ස්වාමන් වහන්සේ තුළ පත්ති දාල ස ල හසංගරාත් ික්ෂ හන්ස ක්ෂන් හන්සේලාට උතුම්ම නිවනිින් සැසීම පිණනිසමය උතුන් පഞ ශක්තිය හේතු අසන වේවා කෙල හිතාගෙන සාදු කියන්න. ඒවගේම පර මග ස හන රන්ගේ. පෙලව චීවිතය එසයියලු දෙන තායික්මන් භාවය කදී. උතුම් නිවනින් ම සැනසෙත්වා කියල සාදුखයන්න්න. ගෞරවනීය දේශකෑනන් වහන්සේ පුචතපපු අනෑය දශමීන් වහන්සේ තු මහ සංගරත්නයයට මේනින්න් වහන්සේලාටහා පින්කම් සද සාාග ියලු ගීපන තු සසාාවගේ පෞවල සිියලු දෙනාට. ට ර නටත් මහොතේ ඇව ති ෞ්‍යෝග දුර වෙනුවෙන් ශ්‍රමය කාලය ැතක කැප කරන සෞඛ්‍යාන් සා රක්ෂගන් සවල සරු දෙනටත් නිදුක් නිරෝගිස්ව ත්‍රීවි දරත්ඥ සිිරවාදල බේවා එසදාමය උතුන් පුණගේ ක්තිය හේ තු අසනාවී වා කෙල හිතාගෙන සාදුකයන් දෙව අන්ට පින්දෙ නාකාසට්ටා චබුම් මට්ටා දේවා නග. කරගත්තනන් ත ප්‍රමාණ පුුණ්‍ය ශක්තිය නොබාප සෑම දෙනනාටමත් මේ භවයොතුලම උතුන් ූ නිවනිින් සැසීම පිනිස මේ උතුම් පුුණ්්‍ය ශක්තිය හේතු ආසනාවේවා කෙලයිතාගෙන සාදුකයෙන්. සෑම දෙනට මාසිරවාද කරනවා. අභිවාදනසීඩිසනිච්චංවත්තා ප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුවන් නෝස්ුකංබල ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පච්චිමවත. අතෝනි බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු